ඉතින් කොහොමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ සිංහල මොහිරු YouTube channel එකට. අද මම අරගෙන ආවේ සිල්වෙස්ටර් ස්ටැලියන් රංගනෙන් දායකවන තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක්. ෆිල්ම් එකේ නම තමයි Bullet to the Head. ෆිල්ම් එකේ කතාව ගැන කැටියෙන් කිව්වොත් එහෙම මේකේ ඉන්නවා කොලියට මිනී මරන හොඳම යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නට මරන්න කොන්ට්‍රැක්ට් එකක් හම්බ වෙනවා හිටපු රහස් පරීක්ෂක නිලධාරියෙක්ව. හැබැයි වැඩේ කරලා එවරනාට පස්සේ වැඩේ වෙනුවෙන් මෙයාලට පොරොන්දු වුණ මුදල ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක්ව කවුරු හරි කට්ටියක් ඝාතනය කරලා දානවා. ඉතින් මේකෙන් පස්සේ අනිත් යාළුවා ගොඩක් උත්සාහ කරනවා එයාගේ යාළුවාගේ මරණය පිටිපස්සේ තියෙන අභිරහස හොයාගන්න. මේ සිද්ධිය වටා තමයි අද මූවී එකේ කතාව ගලාගෙන යන්නේ. එහෙනම් මේ ලස්සන කතාව මාත් එක්ක ඉවරන කල්ම බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම තමයි අන්තිමට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තාමත් අපේ channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් දැම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි මූවී එකට යමු. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ මම අර කලින් කිව්ව ජිමි ලුයිස් කියන හොඳම යාළුවා දෙන්නා. මෙයාලා දැන් එන්නේ එයාලට හම්බ වෙලා තියෙන ටාගට් එකක් ඉවර කරන්න කියලා හිතාගෙන. ඒ තමයි ග්‍රීලි කියලා මිනිස්සෙක්ව. දෙන්නා මුලින්ම ග්‍රීලිගේ ගෙදර ආවට පස්සේ එයාට කියන්නේ එයාලා දෙන්නා පොලිසිය වැඩ කරන දෙන්නෙක් කියලා. ග්‍රීලිගෙන් ප්‍රශ්න කිරීමක් කරන්න තියෙනවා කියලාත් එයාලා කියනවා. මේ හින්දාම දෙන්නා ගැන ග්‍රීලිට කිසිම සැකයක් ඇති වුණේ නැහැ. එයා ජිමි ලුයිස් දෙන්නව ගෙදර අතුරටම ගන්නවා. ඉතින් අතුරට ගියපු ගාමම මෙයාලා දෙන්නා ග්‍රීලිව මරන්න හිතාගෙන එයාට වෙඩි තියනවා. ඒ වගේම තමයි හොරකම යාපු දෙන්නෙක් මේ මිනි මරුම කරා වගේ පේන්න කාමරය ඇතුලේ සාක්ෂි නිර්මාණය කරනවා. මේ වෙලාවේ ජිමි දකිනවා ග්‍රීලි ගෙදරට එක්කගෙන ආපු ගර්ල් කෙනෙක් දැන් ඉන්නවා ගෙදර ඇතුලේ. හැබැයි එයා ගර්ල් නම් මරන්නේ නැහැ. මොකද පොඩි ළමයි වයි ගෑනුවා වයි මරණ එක ජිමිගේ ප්‍රතිපත්තියක් නෙමෙයි. ඉතින් කලින් පාර වෙඩි තිබ්බත් ග්‍රීලි තාමත් මැරිලා නැහැ. දෙන්න දැන් ගෙදරින් යන්න හදද්දිම මිනිහ ආයෙත් නැකෙල්ල ඇවිල්ලා ලුයිස්ට පහර දෙන්න හදනවා. හැබැයි ජිමින්ට පුළුවන් වෙනවා ආපහු මිනිහාට වෙඩි දීලා මරලම දාන්න. පස්සේ දෙන්න කරන්නේ අර ගර්ල්ට ගෙදරින් යන්න කියලා එයාලත් ආපහු යනවා. ගර්ල් ගොඩක් බය වෙලා හිටපු හින්දා මෙයාලා දෙන්නට හොඳ ෂූ එකක් තියෙනවා. ගර්ල් එයාලා ගැන පොලිසියට කියන එකක් නැහැ කියලා. ඉතින් ඊළඟට මේ දෙන්න කෙලින්ම බාර් එකකට යනවා රොනී කියලා කෙනෙක්ව හම්බෙන්න. රොනී තමයි දෙන්නට බාර් දුන්නේ මේ ග්‍රීලිව මරණ වැඩේ. දැන් මෙයාලා බාර් එකට එන්නේ වැඩේ වෙනුවෙන් අය කරන මුදල ඉල්ල ගන්න. දෙන්න රොනී එනකල් කියලා තනක වාඩි වෙලා ඩ්‍රින්ක් එකක් එහෙම ගන්නවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා දැන් තවත් කෙනෙක් මේ බාර් එකට ඇවිල්ලා මේ දෙන්න දිහා බලාගෙන ගොඩක් අවධානයෙන් ඉන්න විදිය. ඇත්තටම මේ ඉන්නේ මෙයාලා වගේම කුලියට මිනි මරණ කෙනෙක්. එයාගේ නම තමයි කීගන්. දැන් ජිමි මෙතනින් යනවා ටිකක් වොෂ්රූම් එකට ගිහිල්ලා එන්නම් කියලා. ඒත් එකම කීගන් යනවා ලොයිස් ඉන්න තැනට. එයා ලොයිස්ට පිහියකින් ඇනලා යාව මරලා දාලා ජිමිවත් මරන්න හිතාගෙන වොෂ්රූම් එකට යනවා. හැබැයි ජිමි එක්ක වැඩේ ලේසි වුණේ නැහැ. එයා කීගන්ට අල්ලගෙන හොඳටම ගහනවා. අන්තිමට කීගන් කරන්නේ එතනින් පැනලා යන එක. පස්සේ ජිමි ආපහු ඇවිල්ලා බලද්දී එයා දකිනවා කීගන් මරලා දාලා හිටපු ලොයිස්ගේ මිනිහා. ඉතින් මේකට මෙයාට හොඳටම අවුල්. හැබැයි දැන් කරන්න දෙයක් නැහැ. එයා කීගන්ව අල්ලන්න හිතාගෙන බාර් එකෙන් පිට වෙලා යනවා. ඉතින් ෆිල්ම් එකේ ඊළඟට අපට පෙන්වන්නේ ජිමිගේ අතීත කාලේ විස්තරයක්. එයා තරුණ වයසේ ඉඳලා තමයි අපරාධ වැඩවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ජිමි මේ වෙද්දි 26 වතාවක්ම පොලිස් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒ හින්දාම දැන් එයාට ඒක සාමාන්‍ය දෙයක් වෙලා. ඒකයි ජිමි සල්ලි වලට මිනිස්සු මරණ එක මෙච්චර කාලයක් මෙහෙම කරගෙන යන්නේ. මේ අතර ඊළඟට අපට පෙන්වනවා වොෂින්ටන් වල ඉඳලා පොලිස් නිලධාරියෙක් දැන් නිව්යෝක් වලට එනවා. එයාගේ නම තමයි ටේලර්. ටේලර් එන්නේ කලින් වෙලාවේ අර දෙන්න මරපු ග්‍රීලිගේ මිනි මරුම ගැන හොයන්න. ඒකට හේතුව තමයි ග්‍රීලි කලින් වැඩ කරලා තියෙන වොෂින්ටන් වල පොලිස් නිලධාරියෙක් විදියට. දැන් ටේලර් පොලිසියට ඇවිල්ලා ලෙබර්ට් කියන එතන ප්‍රධානියාව හම්බ වෙනවා. මෙයාලා මුලින්ම කරන්නේ සිද්ධිය වෙද්දි ග්‍රීලිගේ ගෙදර හිටපු අර ගර්ල් ගෙන් ප්‍රශ්න කරන එක. හැබැයි එයා බොරුවට කියනවා ග්‍රීලිව මරපු කට්ටිය එයා දැක්කේ නැහැ කියලා. ඊළඟට ටේලර් යනවා ග්‍රීලිගේ මිනිය පරීක්ෂා කරලා බලන්න. මේ ග්‍රීලි ටේලර්යි දෙන්නම වැඩ කරලා තියෙන එකම පොලිස් ස්ටේෂන් එක. හැබැයි ග්‍රීලි වංචා වගේකට අහුවෙලා එයාව පොලිසියෙන් අයින් කරලා දාලා තියෙනවා. දැන් මෙයාලා මේ පරීක්ෂණය ගැන තොරතුරු හොයද්දී එදා බාර් එකේදී මරලා දාපු ජිමිගේ යාළුවා ලුයිස් ගැනත් දැනගන්න ලැබෙනවා. එකම දවසේ මේ විදිහට දෙන්නෙක්ව මරලා දාලා හින්දා ටේලර් හිතන්නේ මේ මරණ දෙක අතර මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. එයා මේ වෙලාවේ හෙඩ් ඔෆිස් එකට කතා කරලා ලුයිස් ගැන විස්තර හොයන්න කියලා කියනවා. පස්සේ ටේලර්ට දැනගන්න ලැබෙනවා ලුයිස්ගේ පාර්ට්නර් විදිහට ඉඳලා තියෙන්නේ ජිමි කියලා කෙනෙක් කියලා. දැන් ටේලර් කරන්න හදන්නේ ජිමි ගැන තවත් විස්තර හොයන්න. එයා හිතුවේ මේකත් එක්ක ජිමිගේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. හැබැයි වොෂින්ටන් වල පොලිස් ප්‍රධානියා කැමතුනේ නැහැ ටේලර් මේ කේස් එක ගැන මේ තරම් අවුස්සලා හොයනවට. එයා ටේලර්ට කියන්නේ මේ වගේ මිනි මරුම් මේ ටවුන් එකේ ඕන තරම් වෙනවා කියලා. ඒ හින්දා මේක ඇත්තට බරපතල විදියට හිතන්න එපා කියලා එයා කියනවා. හැබැයි ටේලර් නම් ඒව මුකුත් අහන්නේ නැහැ. එයා වොෂින්ටන් වල හෙඩ් ඔෆිස් එකත් එක්ක සම්බන්ධ වෙලා කේස් එක ගැන හොයන එක දිගටම කරගෙන යනවා. ඒ විදිහට ටේලර්ට පුළුවන් වෙනවා ජිමිගේ ෆෝන් නම්බර් එක හොයාගන්න.
එදාම හවසම යා බාර් එකට ගිහිල්ලා ජිමිව හම්බෙනවා. හැබැයි ටේලර් තාමත් දන්නේ නැහැ ජිමි ලුයිස් දෙන්න තමයි ග්‍රීලිව මරලා දැම්මේ කියලා. මෙයා මේ වෙලාවේ ජිමීට කියන්නේ අපි දෙන්න එකතු වෙලා උත්සාහ කරමු කියලා ජිමීගේ යාළුවා ලුයිස්ව මරපු කට්ටිය හොයාගන්න. හැබැයි ජිමි පොලිසිය කට්ටිය විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා එයා මේ යෝජනාවට විරුද්ධ වෙනවා. මේ වෙලාවේ ටේලර් ආපහු යන්න හදද්දී එයා හිතුවේ නැති විදිහ දෙයක් වෙනවා. ඒ තමයි මිනිස්සෙක් කැවිල්ලා මෙයාට වෙඩි තියලා මරන්න හදනවා. ටේලර් මුලින්ම හැංගෙන්න යන්නේ එතන තිබ්බ බිල්ඩින් එකක් උඩට. හැබැයි අර මිනිස්සයා එතනටත් ආපහු හින්දා මෙයා එතන ඉඳලා යනවා කෙලින්ම කාපාක් එක්කට. මිනිහා ආයෙත් ටේලර් ළඟට මැද්දී ජිමි තමයි මිනිහාව වාහනයකට යට කරලා ටේලර්ව බේරගන්නේ. ඒ වගේම ටේලර්ව කායකට දාගෙන එතනින් අරගෙනත් යනවා. කලින් වෙඩි තිබ්බ හින්දා ටේලර්ගේ අතරත් දැන් වෙඩි උණ්ඩයක් වැදිලා. ඒ අමාරුව තියෙද්දිම එයා ජිමිට ගන්නක දික් කළා එයාට තර්ජනය කරනවා. ටේලර් හිතන්නේ ජිමිත් උත්සාහ කරන්න එයාව මරන්න කියලා. හැබැයි ජිමි තේරුම් කළා කියනවා එයාට ඕමනාවක් නැහැ කියලා ටේලර්ව මරන්න. මේ අතරේ අපිට ඊළඟට පෙන්වන්නේ එදා බාර් එකේදී ලුයිස්ව මරලා දාපු කීගන් කියන මැරයා. එයා දැන් හම්බෙන්න එනවා මාකස් මොරෙල් කියලා දෙන්නෙක්ව. මාකස් කියන්නේ ටවුන් එකේ ටිකක් ප්‍රසිද්ධ ලෝයෙක් කෙනෙක්. ඒ වගේම තමයි මොරෙල් කියන්නේ නීති විරෝධී වැඩ කළා සල්ලි හම්බ කරන ව්‍යාපාරිකයෙක්. මෙයාලා පොලිසියටයි දේශපාලඥයන්ටයි පගාව දීලා තමයි මේ දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව ටවුන් එකේ කරගෙන යන්නේ. කොහොම වුණත් දැන් මෙයාලා හොඳටම බය වෙලා ඉන්නේ ටේලර් එයාලා කරන වැඩ ගැන හොයාගනී කියලා. මොරෙල් කීගන්ට කියන්නේ මේ දෙන්නම හොයලා පුළුවන් තරම් ඉක්මනටම මරලා දාන්න කියලා. මේ අතරේ ජිමි ටේලර්ත් එක්කගෙන එනවා එක ටැටූ ෂොප් එකක් ළඟට. ඒක කරගෙන යන්නේ ජිමිගේ දුව ලීසා. ජිමි ටේලර්ට කියන්නේ මේ කේස් එක ඉවරනකල් එයාට මේ ටැටූ ෂොප් එකේ නතර වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි එයා කෝල් කරනවා අර ලෙබර්ට් කියන පොලිස් ප්‍රධානියට. එයා ලෙබර්ට්ට කියන්නේ ටේලර් දැන් මාත් එක්ක ඉන්නවා අපි දෙන්න එකතු වෙලා මිනිමරුවව අනිවාර්යයෙන්ම හොයාගන්නවා කියලා. ඉතින් ජිමිගේ දුව ලීසා බෙහෙත් කරන ඒවා ගැන පොඩ්ඩක් දන්නවා. ඒ හින්දා එයා ටේලර්ගේ අතේ තිබ්බ බුලට් එක අයින් කරලා ඒ තුවාලට බෙහෙත් ටිකක් දානවා. මේ අතරේ කීගන් යනවා ජිමිලා මුලින්ම මරලා දාපු ග්‍රීලිගේ යාළුවගේ ගෙදරට. එයා යාළුවා මරලා ගෙදර තිබ්බ ෆයිල් වගේක් හොයාගන්නවා. ඇත්තටම මේ ෆයිල් වල තියෙන්නේ කලින් අර පෙන්නපු මාකස් මොරෙල් දෙන්නා ග්‍රීලිත් එක්ක එකතු වෙලා කරපු නිදි විරෝධී වැඩ ගැන විස්තර. මොරෙල් තමයි කීගන්ව එවලා තියෙන්නේ මේ ෆයිල් එක අරගෙන එන්න කියලා. එදාම හවස ජිමි ටේලර්ත් එක්කගෙන යනවා රොනී කියන කෙනාව හොයන්න. රොනී තමයි ග්‍රීලිව මරණ වැඩේ ජිමිට බාර දුන්නේ. මේ වෙලාවේ ටේලර්ට කායක ඇතුලේ ඉන්න කියලා ජිමි තනියම තමයි රොනී ඉන්න බාත් හවුස් එකට යන්නේ. එයා රොනීගේ මුලින්ම අහන්නේ කවුද කියලා ග්‍රීලිව මරණ වැඩේ එයාට බාර දුන්නේ. හැබැයි රොනී කියන්නේ ඒ කෙනාව එයා දැක්කේ නැහැ කියලා. කෝල් කරලා තමයි මේ කොන්ට්‍රැක්ට් එක එයාට බාර දීලා තියෙන්නේ. හැබැයි බාර දුන්න කෙනා තාමත් වැඩේ වෙනුවෙන් සල්ලි දුන්නේ නැහැ කියලා එයා කියනවා. පස්සේ ජිමි රොනීට කියනවා ඒ කෙනාව හොයාගන්න එයාගේ උදව් ඕන කියලා. ඒකට රොනී කැමති වෙනවා. හැබැයි දෙන්නා එතනින් යන්න කියලා ආපහු හැරෙද්දිම රොනී ගන්නයක් අරගෙන ජිමිට වෙඩි තියන්න හදනවා. ඒත් ජිමි මෙතනට ආපු වෙලාවෙම රොනීට හොරෙන්නේ ගන්නකේ උණ්ඩ අයින් කරලා තිබ්බේ. එයා දැන් රොනීගෙන් ආයෙත් අහනවා ග්‍රීනිව මරණ වැඩේ බාර දුන්නේ කවුද කියලා. අන්තිමට රොනී කියනවා ඒක බාර දුන්නේ අර මාකස් මොරෙල් කියන දෙන්න කියලා. ඊළඟට මෙයාලට පුළුවන් වෙනවා ටේලර්ගේ ඔෆිස් එකෙන් උදව් අරගෙන මාකස්ගේ ගෙදර ඇඩ්‍රස් එකත් හොයාගන්න. කොහොමද දෙන්නම වෙලාවේ ගෙදරට යද්දී අද ගෙදර ලොකු පාටි එකක් තියෙනවා. ටවුන් එකේ ලොකු ව්‍යාපාරිකයෝ පොලිසිය කට්ටියයි ගොඩ දෙනෙක් අද මෙතනට ඇවිල්ලා. ඒ හින්දම දැන් දෙන්න පාටි එක තියෙන තැනට එන්නේ කාටවත්ම හොයාගන්න බැරි විදිහට අඳුම් වලින් සැරසිලා. මේ වෙලාවේ ජිමි දකිනවා ලුයිස්ව මරපු කීගනුත් දැන් පාටි එකේ ඉන්නවා. හැබැයි එයා මිනිහව අල්ලගන්න හැදුවේ නැහැ. මොකද එයා දන්නවා එහෙම දෙයක් කරුවොත් මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. මේ අතරේ මොරෙල් දැන් මෙතනට ඇවිල්ලා ඉන්න ඇමදිලා සෙට් එකක් එක්ක වෙනම රූම් එකක පාටි එකක් තියෙනවා. ඇමදිලාත් මෙයාලගේ නීති විරෝධී වැඩවලට සම්බන්ධ හින්දා මොරෙල්ලේ හැමෝටම සල්ලි වගේක් මේ වෙලාවේ දෙනවා. ටික වෙලාවකින් මාකසුත් මේ රූම් එකට එනවා. හැබැයි මිනිහා හොඳටම බීලා හින්දා මොරෙල් කැමති වුණේ නැහැ එයා මීටින් එක කරන තැන ඉන්නවට. එයා කියනවා මාකස්ට යන්න කියලා මේ රූම් එකෙන් එළියට. මාකස්ටත් මේකට අවුල් ගිහිල්ලා එයා රූම් එකෙන් එළියට යනවා. මිනිහා දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ජිමි ටේලර් දෙන්නට පුළුවන් වෙනවා මිනිහව අල්ලගෙන හැමෝටම හොරෙන් එතනින් අරගෙන යන්න. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ මාකස් පේන්න හිටියේ නැති හින්දා මොරෙල් ගෙදර CCTV චෙක් කරලා බලනවා. එයාලා දකිනවා ජිමි ටේලර් දෙන්න මාකස්ව අරගෙන යන විදිය. හැබැයි මාකස්ගේ ෆෝන් එකේ ට්‍රැකින් ඩිවයිස් එකක් තියෙන හින්දා මෙයාලා දන්නවා දෙන්න කොතනද කියලා මාකස්ව අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එයා කීගන්ට කියනවා දැම්ම ප්ලේස් එකට ගිහිල්ලා ජිමිවයි ටේලර්වයි ඉවරයක් කරලා දාන්න කියලා. මේ අතරේ ටේලර් ජිමි දෙන්න දැන් මාකස්ගෙන් ප්‍රශ්න කරන්න පටන් අරගෙන. හැබැයි මුලින්ම මිනිහා කිසිම විස්තරයක් කියන්න කැමති උනේ නැහැ. පස්සේ ජිමි කරන්නේ එයාගේ විදියට ප්‍රශ්න කරමු කියලා මාකස්ට හොඳටම ගහනවා. ඒත් එක්කම මාකස් හැම විස්තරයක්ම මෙයාලට කියනවා. ඇත්තටම මොරෙල් තමයි රොනීගේ මාර්ගයෙන් ග්‍රීනිව මරණ වැඩේ මේ ජිමිලට බාර දීලා තියෙන්නේ. මොකද ග්‍රීනි මෙයාලට තර්ජනය කරලා තියෙනවා සල්ලි වගේක් ඕන කියලා. නැත්තම් මෙයාලගේ නීති විරෝධී වැඩ ගැන සාක්ෂි වගේක් පොලිසියට දෙනවා කියලා මිනිහා කියලා තියෙනවා.
දෙන්න ග්‍රීනිව මැරුවට පස්සේ ඒ කේස් එක සම්පූර්ණයෙන්ම යට ගහන්න ඕන හින්දා ජිමි ලුයිස් දෙන්නව මරන්න කියලා කීගන්ඩ බාර දීලා තියෙනවා. මොරෙල් මේ ටවුන් එකට ඇවිල්ලා කරන නීති විරෝධී වැඩ ගන්නත් මෙයා දැන් දෙන්නට කියනවා. මිනිහා මීට කලින් ජීවත් වෙලා තියෙන්නේ අප්‍රිකාවේ. හැබැයි නිව්යෝක් වලට ආවට පස්සේ එයා මුලින්ම කරලා තියෙන්නේ දුප්පත් මිනිස්සුන්ගේ ඉඩම් වංචාසහගත විදියට අයිති කරගන්න එක. පොලිසිය දේශපාලඥයෝ මේවට උදව් කරපු හින්දා කිසිම ප්‍රශ්නයක් කළා නැහැ. ඉඩම් අයිති කරගත්තට පස්සේ ඒවා ලොකු මුදලකට විකුණලා මිනිහට පුළුවන් වෙලා තියෙනවා කෙටි කාලයක් ඇතුළත ඒකෙන් ලොකු ලාභයක් ලබන්න. ඉතින් මේ වංචා හැම එකක් ගැනම විස්තර තියෙන USB drive එකක් දැන් මාකස්ගේ මාලක තිබිලා මෙයාලට හම්බ වෙනවා. හැම තොරතුරක්ම දැනගත්තට පස්සේ ජිමි දෙපාරක් හිතන් නැතුවම වෙඩි තියලා මාකස්ව ඉවරයක් කරලා දානවා. මේ අතර දැන් කීගන්ගේ කට්ටිය මෙතනට ඇවිල්ලා මෙයාලට පහර දෙන්න පටන් අරගෙන. එයාලා හදන්නේ ඇතුළට බෝම්බයක් දාලා දෙන්නවම මරලා දාන්න. හැබැයි බෝම්බේ පුපුරන්න කලින් ජිමිට එල දෙන්නට පුළුවන් වෙනවා ගෙදරින් එළියට පැන ගන්න. ඊළඟට මේ දෙන්නා යන්නේ ජිමිගේ දුව ලීසාගේ ගෙදරට. මොකද මාකස් ළඟ තිබිලා හම්බ වුණාට USB එකේ තියෙන දේවල් චෙක් කරලා බලන්න කියලා හිතාගෙන. ඒකේ තියෙනවා මේ ටවුන් එකේ දූෂණ වංචා කරන ගොඩක් අය ගැන විස්තර වගේ. ඒ හැමෝම මාකස් මොරෙල් දෙන්නත් එක්ක නීති විරෝධී වැඩවලට සම්බන්ධ වුණ අය. දැන් ටේලර් පොලිස් ප්‍රධානියට කෝල් එකක් ගන්නවා. එයා මුලින්ම කියනවා මේ පෙන් ඩ්‍රයිව් එකේ තියෙන විස්තර ගැන. ඒ වගේම මිනිමරුම් කරලා තියෙන්නේ මොරෙල් මාකස් දෙන්න කියලාත් එයා ප්‍රධානියට කියනවා. මේ හැම විස්තරයක්ම දැනගත්තට පස්සේ පොලිස් ප්‍රධානියා මෙයාට කියන්නේ පෙන් ඩ්‍රයිව් එක අරගෙන ආවිල්ලා එයාට බාර දෙන්න කියලා. ටේලර් යන්න ලෑස්ති වෙද්දී ලීසා ඇවිල්ලා එයාට කතා කරනවා. එයා කියන්නේ එයාගේ තාත්තාව නම් අත්තරන් ගොඩ ගන්න එපා කියලා. හැබැයි ජිමි අපරාධ වැඩ ගොඩක් කරලා දෙන හින්දා ඒක ගැන මුකුත් කියන්න බෑ කියලා තමයි ටේලර් මෙයාට කියන්නේ. ජිමිව තමයි ටේලර්ව අරගෙන ගිහිල්ලා ඇරලවන්නේ. මේ වෙලාවේ ටේලර් දැනගන්නවා ලීසා කියන්නේ ඇත්තටම ජිමිගේ දුව නෙමෙයි කියලා. ලීසාගේ අම්මා ගණිකාව. එයා අවුරුදු 15කට කලින් මිය ගිහිල්ලා දිනනවා. එදා ඉඳලා තමයි ජිමි ලීසාව එයාගේම දුවෙක් වගේ හදාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට ජිමි ටේලර්ව පොලිසිය ළඟින් බස්සලා ආපහු එනවා. මේ අතරේ දැන් මොරෙල්ගේ ටීම් එක යයි කරන්න හදන්නේ ජිමිගේ දුවව අල්ලගෙන ඒ මාර්ගයෙන් අර USB drive එක ආපහු ලබා ගන්න. මොරෙල් මේ වැඩේ බාර දෙන්නේ කීගන්ට. මොකද කීගන් තමයි එයාට ඉන්න විශ්වාසවන්තම ගෝලයා. කීගන් මොරෙල් ළඟ වැඩ කරන්නේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ කීගන් ලීසා ගෙදරට ගිහිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව එයාව පැහැරගෙන එන විදිහ. මේ වෙලාවේ ටේලර් පොලිස් ප්‍රධානියා හම්බ වෙලා එයාට හැම විස්තරයක්ම කියනවා. හැබැයි මේ වෙලාවේ වෙන්නේ නම් එයා හිතුවේවත් නැති විදිහ දෙයක්. පොලිස් ප්‍රධානියා ගන්නගෙන් වෙඩි තියලා ටේලර්ව මරන්න තමයි උත්සාහ කරන්නේ. මේකෙන් අපට තේරෙන්නේ මේ ප්‍රධානියාත් මොරල්ගේ නීති විරෝධී වැඩවලට සම්බන්ධ කෙනෙක් කියලා. ඒක ටේලර් මේ වෙනකල්ම දැනගෙන හිටියේ නැහැ. වෙලාවට දැම්මදැනට ජිමි එනවා. එයා පොලිස් ප්‍රධානියාට වෙඩි තියලා ටේලර්ව බේරගන්නවා. පස්සේ දෙන්න අතරින් යන්න හදද්දී කීගන් කෝල් කරනවා ජිමිට. එයා කියන්නේ දුව ජීවත් වෙනවා දකින්න ඕන නම් USB එක ආපහු බාර දෙන්න කියලා. ලීසා කියන්නේ තමන්ගේම දරුවෙක් නෙමෙයි වුණත් ජිමි එයාට ගොඩක් ආදරේ. එයා දැන් හිතන්නේ මොන දෙයක් කළා හරි ලීසාව බේර ගන්නවා කියලා. ඉතින් එහෙම හිතලා ජිමි ටේලර්ත් එක්කගෙන යනවා කීගන් ලීසාව තියාගෙන ඉන්නවා කියව ප්ලේස් එකට. මේ වෙලාවේ ටේලර්ට කායක ඇතුළේ ඉන්න කියලා ජිමි තනියම තමයි ලොකු ෆැක්ටරි එක ඇතුළට යන්නේ. මේ වෙද්දි එතන මොරෙල් ඇතුළු මර කල්ලියම ඉන්නවා. ජිමි කියනවා මුලින්ම ලීසාව නිදහස් කරොත් එයාලට USB එක බාර දෙන්නම් කියලා. මේකට මොරෙල් කැමති වෙනවා. හැබැයි කීගන් නම් කැමතුනේ නැහැ ජිමි වාපහු ඒ විදිහට යවන්න. මේ අතර හැමෝටම හොරෙන් දැන් ටේලර්ත් ෆැක්ටරි එක ඇතුළට එනවා. කොහොම හරි ඉතින් ජිමිගේ හිතෙත් මේ වෙද්දි කීගන් ගැන ලොකු තරහක් තියෙනවා. මොකද කීගන් තමයි එයාගේ යාළුවව මරලා දැම්මේ. හැබැයි ජිමි දන්නවා මේක කීගන්ව මරන්න අවස්ථාව නෙමෙයි කියලා. ඒ හින්දා පෙන් ඩ්‍රයිව් එක මොරෙල්ට බාර දීලා ලීසාවත් අරගෙන එදෙනින් පිට වෙලා යනවා. ජිමිට නිකම්ම යන්න දුන්න හින්දා කීගන්ට මොරෙල් එක්ක ගොඩක් තරහයි. එයා දැන් කරන්නේ ගන්න එකක් අරගෙන මොරෙල්ටයි මොරෙල්ගේ ගෝලෙව හැමෝටමයි වෙඩි තියලා යාළුවව මරනවා. මේ හැම සිද්ධියක්ම ටේලර් හැංගිලා ඉඳලා වීඩියෝ කරා. මොකද මේක යාළට පාවිච්චි කරන්න පුළුවන් මේ කට්ටියට විරුද්ධව සාක්ෂියක් විදියට. ඉතින් කීගන් පහර දෙන්න පටන් ගත්ත හින්දා ජිමිට පුළුවන් වුණේ නැහැ ලීසත් එක්ක එළියට පැනගන්න. එයා දැන් කරන්නේ ලීසත් එක්ක තැනක හැංගෙනවා. හැබැයි කීගන්ගේ මැරයෙක් මෙයාලව දකිනවා. මිනිහා ජිමිට වෙඩි තියන්න හදද්දී වෙලාවට ටේලර්ට පුළුවන් වෙනවා මැරයාට වෙඩි තියලා ජිමිව බේරගන්න. පස්සේ කීගනුත් මෙතනට ඇවිල්ලා එයයි ජිමි අතර දරුණු ෆයිට් එකක් යනවා. මොකද දෙන්නට දෙන්න ඉන්නේ ගොඩක් තරහින් ඉඳලා. හැබැයි අන්තිමට ජිමි තමයි බිහියකින් අල්ලලා කීගන්ව ඉවරයක් කරලා දාන්නේ. දැන් ඉතින් හැම දෙයක්ම විසඳන හින්දා ටේලර් හදන්නේ ජිමිවත් අත්අඩංගුවට ගන්න. හැබැයි ජිමි එකට කැමතුනේ නැහැ. එයා ටේලර්ගේ අතර වෙඩි තියලා එතනින් පැනලා යනවා. ටික වෙලාවකට පස්සේ පොලිසිය කට්ටියකුත් මේ සිද්ධිය වුණ තැනට ඇවිල්ලා තුවාල වෙලා හිටපු ටේලර්ව හොස්පිටල් එකට අරගෙන යනවා. කොහමවත් ජිමියාට වෙඩි තිබ්බා කියලා ටේලර් පොලිසියට කිව්වේ නැහැ. එයා කියන්නේ දෙගොල්ල අතර ඇති වුණ වෙඩි හුමාරුවේදී තමයි එයාට වෙඩි වැදුන කියලා. ෆිල්ම් එකේ ඊළඟට අපට පෙන්වන්නේ මේ සිද්ධියෙන් සති දෙකකට පස්සේ. ටේලර් ජිමිව හම්බ වෙන්න දැන් බාර් එකට එනවා. එයා ජිමිට කියනවා ලීසාව මැරි කරන්න එයා කැමතියි කියලා. හැබැයි ඒ වෙනුවෙන් එක පොරොන්දුවක් වෙන්න කියලාත් එයා ජිමිට කියනවා. පොරොන්දුව තමයි ජිමි කරන අපරාධ වැඩ හැම එකක්ම නතර කරලා දාන එක.
जिमी एक करान कैमला दिना सुबह पाला दें बार एलियटे आनावा इधे या सिद्धिया कद मूविय की विरनवा वीडियो विज्ञान वाला मुखद हिता अनिवार्य में कमेंट दागे में वीडियो लाइक करना तम दरा मे वगे फिल्म रिव्यू हम दाम बला धनमे चाने सब्सक्राइब कर दी आगे एह नम्मी इलांग रिव्यू के हम बेमो वाला हम सुबह दवासा।